අඳානම් පරීක්ෂා කිරිද්දී විශේෂයෙන්ම බලන්න ඕන දෙයක් තමයි මේ 22 දේර්ඝානාධිපති ගැන. සමහර අය ජීවිතේ ගොඩාක් බාධක තත්ත්වයන් තියෙනවා. මෙන්න මේ 22 දේර්ඝානාධිපති ගැන තමයි මේ වෙලාවේදී බලන්න ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ කියන එකට උත්තරයක් තමයි මේ ග්‍රහය ගැන අපි හොයාගන්නේ. ඒක තමයි එකම විසඳුම. ග්‍රහයන්ගේ බල තත්ත්වය ප්‍රබලව තිබුණා. ඔයාලට මේ 22 දේර්ඝානාධිපතිකින් පොඩි පොඩි ප්‍රශ්න පවා මතුවෙන්න පුළුවන්. මේ වෙලාවේදී යම්කිසි කෙනෙකුට බාධා තත්ත්වයක් තියෙනවා නම්, අපර තත්ත්වයක් තියෙනවා නම් ඔන්න ඔයාලට අද බලන්න පුළුවන් 22 දේර්ඝානාධිපතිගේ පිහිටීම ගැන. ඔයාලගේ හඳහන් වල බලවත් යෝග ගණනාවක් තියෙන්න පුළුවන්. ඒත් ඉතින් ඔයාලට බාධා තත්ත්වයක් මතුවෙනවා නම් මෙන්න මේ 22 දේර්ඝානාධිපතිින්ද තමයි ගොඩක් වෙලාවට මේ බාධා තත්ත්වයන් නැති වුනේ. මේ ගැන හරියටම දැනගන්න එක හැමෝටම වටිනවා. ඒකයි මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආවේ. මම මුලින්ම කියන්නේ රවි ග්‍රහය ගැන. රවි ග්‍රහය 22 දේර්ඝානාධිපති වුණොත් රජයෙන් සියලුම ලැබීම් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට මේ රවි ග්‍රහයගේ ප්‍රබලත්වය හරහා. ඒ වගේම පිය පාර්ශ්වයෙන් උරුමය, පිය උරුමය, තමුන්ගේ තියෙන ආත්ම විශ්වාසය, ඒ වගේම ශක්තිය, බලය, නොසැලෙන ගුණය, ඒ වගේම නායකත්වය, නිවැරදි දැක්ම, මේ හැම දෙයක්ම කියවෙන්නේ රවි ග්‍රහයාගේ බල පැවැත්ම අනුව. සමහර අයට රවි ග්‍රහයාගේ පිහිටීම අනුව, බලය අනුව රජයේ රැකියාව පවා ලැබෙන්න පුළුවන්. ඒත් ඉතින් 22 දේර්ඝානාධිපති වුණොත් මේ රවි ග්‍රහයා ඒ රැකියාව කටයුතුට බාධා ඉන්න වෙන්න පුළුවන්. ඔයාලා රැකියාව කළත් ගොඩාක් කරදර බාධක මැද තමයි මේ රැකියාව කරන්න වෙන්නේ. ජීවිතේ ගොඩාක් කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිතට එකඟ නොවන කටයුතු වල නිරත වෙන්න සිද්ධ වෙනවා. සමාජයේ තුල තියෙන ආකර්ෂණීය අඩු වෙනවා. ඔයාලා දන්නවා ආයතනයකට ගියත් සාමාන්‍ය ප්‍රධානීන්ට ප්‍රධානීගේ තියෙන උසස් තත්ත්වයට සමහර සේවකයෝ ගරු කරන්නේ නැහැ. ඔන්න රවිගේ දුබලතාවය නිසා රවි 22 දේර්ඝානාධිපති වුණාම මෙන්න මේ තත්ත්වය තමයි උදා වෙන්නේ. තමුගේ සේවකයන් තමුන්ට කීකරු වෙන්නේ නැතු වෙනවා. රවි ග්‍රහයා කියන්නේ ගොඩාක් ආඩම්බරකාර ග්‍රහයෙක්. මොකද උච්ච වීම හරහා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් කියයි කතාවට යන්නේ නැහැ. හරි ආඩම්බර ගතියක් පෙන්නගෙන තමයි ජීවත් වෙන්නේ. ඒත් රවි ග්‍රහයා නීච වුණා කියලා කියන්නේ හඳහනක, ඒ කියලා ඕන කෙනෙක් එක්ක සුහදතාවයෙන් කතා බහ කරනවා. ඕන කෙනෙක් එක්ක ජීවත් වෙන වාතාවරණය සැකසෙනවා. ඉතින් මේ සමාජය බැලුවට පස්සේ රවි නීච වීම තමයි සාමාන්‍යයෙන් අපේ සමාජය තුළ ජීවත් වෙනකොට සුදුසු වෙන්නේ. මොකද ඕනම කෙනෙක් එක්ක කතා බහ කරලා ඕනම ප්‍රශ්නයක් විසඳගෙන ඉදිරියට යන්න පුළුවන් හින්දා. රවි ග්‍රහයාගේ උච්ච වීම රාජ්‍ය පාලනයට ඉතාමත් සුදුසුයි. ඒ වගේම තමයි ආගමික නායකයෙකුට මේක සුදුසුයි. ඒ වගේම තමයි රවි ග්‍රහයා 22 දේර්ඝානාධිපති වුණොත් පිය පක්ෂයෙන් උරුමකම්, දීපල හිමිකම්, ඒ සියල්ලම අහිමි වෙන්න පුළුවන්. ඒවා ලැබුණත් ගොඩාක් බාධක තත්ත්වයන් ඇති වෙනවා. මොකද ඒවා නිරවුල් නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොරු කියන චපල බව තියෙන පුද්ගලයන් සමාජයේ ඉන්නවා. අනිත් අයව රවටන පුද්ගලයන්. මේ අයගේ ගොඩාක් වෙලාවට බැලුවට පස්සේ 22 දේර්ඝානාධිපති වෙලා තියෙන රවි ග්‍රහයා. ගොඩාක් අයට මේ රවි ග්‍රහයාගේ 22 දේර්ඝානාධිපති වීම හරහා සුදුසු තැන ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සමාජයේ තමුන්ට සුදුසු පිළිගැනීම ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි තමුන් කොයිතරම් උගත් වුණත් තමුන්ට නිසි රැකියාව ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේදී ඔයාලට බලන්න පුළුවන් රවි ග්‍රහයා 22 දේර්ඝානාධිපති වුණොත් රවි පිහිටලා ඉන්නේ ඔයාලගේ හඳහනේ කුමන කොටුවේද කියලා. ඒ ස්ථානයට අදාළ දේවල් වලට කරදර වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙකුගේ ආත්මකාරක ග්‍රහයා රවි ග්‍රහයා වුණොත් ඒකෝලගේ මමත්වයේ ගොඩක් තියන අය. ඒත් ඉතින් තමුන්ට කිසි දෙයක් නැතුණත් තමුන් තියනවා වගේ පෙන්නගෙන ඉන්නේ. ඒ වගේම මේ වගේ ග්‍රහ තත්ත්වයක් තියෙනවා නම් ඔයාලට මේක අවම කරගන්න පුළුවන් තමුන්ට බලවත් යෝග ගණනාවක් තිබුණොත්. ඒ කියන්නේ ලග්නාදි යෝගේ, චන්ද්‍රාදි යෝගේ, පංචමහා පුරුෂ යෝග මේ වගේ බලවත් යෝග තිබුණොත් ඔයාලට මේ තත්ත්වය ගොඩාක් අවම කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ රවි ගහයා 22 දේර්ඝානාධිපති වුණොත් ඒ කෙනාට රවිට අයත් දසාකාලීය සූක්ෂම හෝරා, ඒ වගේම ඉරිදා දවස් සුභ කටයුතු සඳහා අසුභ තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ සඳු ග්‍රහයා 22 දේර්ඝානාධිපති වුණොත්. සඳු ග්‍රහයා කියලා කියන්නේ ඔයාලගේ හිතේ අධිපති ග්‍රහයා. තමුන්ගේ අම්මා ගැනත් කියවෙනවා. පුරපක්ෂයෙන් ඉපදුණු කෙනෙක්ගේ හඳහන ඉතාමත් බලවත් වෙනවා. ඒ වගේම තමයි අවපක්ෂයෙන් ඉපදුණු. එයාගේ බලය ටිකක් හීන වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා වැර බලන්න ඕනේ වල ඉපදිලා තියෙන පුරපක්ෂයේද අවපක්ෂයේද කියන එක. සඳු ග්‍රහයා ලග්නේ බලවත් වෙලා ඉන්නකොට එයා ගොඩක් ලස්සන කෙනෙක්. යහපත් හිතක් තියෙන කෙනෙක්. හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. මෙහෙම කෙනෙකුට සඳු ග්‍රහයා 22 දේර්ඝානාධිපති වුණොත්
එයාගේ හිත දුබල කරනවා, දරාගැනීම බලාපොරොත්තු වීමේ හැකියාව නැති කරනවා. ඉතින් හිතේ තියෙන සැකය, මේ අය අනවශ්‍ය දේවල් හිතන්න ගිහිල්ලා ජීවිතය උදාසීන මට්ටමට පත් කරගන්නවා. ඒ වගේම තමයි අතීතය ගැන හිත හිතා පසුතැවිලි වෙනවා. සිද්ධ වෙන්නේ නැති දේවල් හිතෙන් මවාගෙන කඳුළු හෙලහෙලි ඉන්නේ මෙන්න මේ වගේ අය. සමහර අයට මොනතරම් බෙහෙත් කළා සිම් රෝග අඩුවක් දකින්න නැහැ. මේ අයගේ 22 දීර්ඝානාධිපති වෙලා ඉන්නේ සඳු ග්‍රහයා. ඒ වගේම මේ අයට තියෙන ප්‍රතිශක්තිය අඩුයි. ඒ හින්දා ලිඩ රෝග නිතරම හැදෙනවා. තරහ ගන්න බැරි වුණත් අම්මගෙන් තියෙන ආදරේ අඩු වෙනවා. තමුන්ට විරුද්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කටයුත්තක් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ විරුද්ධ වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. තව දෙයක් තමයි මේකෙන් පෙන්නන්නේ අම්මල ටිකක් අපල තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් ඒක නම් දැනුවත් වෙන්න. සඳු 22 දීර්ඝානාධිපති වුණාම වැරද කරන්න තියෙන්නේ ඒ දසාවන් ගෙවිනව නම් කිසිම සුබ කටයුත්තකට නොවන එක. ඕනම සුබ කටයුත්තක් වෙනත් දසාවකින් පටන් අරන් බලන්න. දසාවල් බලනවා වගේම සඳුද දවසක් ආවොත් එදාට සුබ වැඩක් කරන්න හිටියොත් ඒක අත්හැරලා වෙන දවසක් කරන්න. දැන් මං කියන්න යන්නේ කුජ ග්‍රහයා 22 දීර්ඝානාධිපති වුණොත් මොකද්ද උදවන තත්ත්වය කියලා අපි බලමු. ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වගේම ආරක්ෂක අංශයේ වැඩ කරන ඉදිරිතර පුද්ගලයින්ගේ මේ කුජ ග්‍රහයා බලවත්ව හඳහනේ පිහිටලා ඉන්නවා. ආත්ම ශක්තිය වගේම ආත්ම විශ්වාසය ඇති වෙන්නේ මේ කුජ ග්‍රහයා බලවත්ව ඉන්න පුද්ගලයින්ට. ඉතින් 22 දීර්ඝානාධිපති මේ කුජ ග්‍රහයා වුණොත් මේකෙන් වෙන්නේ මේ හැම දෙයක්ම මේගොල්ලන්ගේ දුර්වල වෙන එක. ඒ කියන්නේ තමුට ආත්ම විශ්වාසය නැතු වෙනවා. ආත්ම ශක්තිය හීන වෙනවා. නිතරම වගේ මේගොල්ලන්ට තියෙන ඍණාත්මක සිතුවිලි. ඒ කියන්නේ මොනවා හරි දෙයක් කරන්න ගියත් මේගොල්ලන්ට ඒක වරදී කියන හැඟීම තමයි තියෙන්නේ. තමුන්ට අයිති නැති දේවල් ගැන පවා හිතලා ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ වගේම තමයි මේගොල්ලෝ ගොඩාක් වෙලාවට කේන්තියෙන් තමයි ජීවත් වෙන්නේ. පොඩ්ඩක් ඇත්නම් රණ්ඩුවට එන්නේ මෙන්න මේ පුජ්‍යලී. ඒ වගේම තමයි යම්කිසි වැඩක් කරන්න ගියත් විශාල වශයෙන් මහන්සියක් දෙනිනවා, දාඩිය දානවා. ඉතින් මේ වැඩේ කරගන්න මේගොල්ලන්ට අමාරුයි. මේයාගේ ශාරීරික උෂ්ණාධික බවක් තියෙන හින්දා මුත්‍රා රෝග, වකුගඩු රෝග, ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයන්, ඒ වගේම ලිංගාශ්‍රිත රෝග තත්ත්වයන් වගේ දේවල් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. කරන්ට් එකකින්, ගින්දරින් වගේ දේවල් වලින් නොසිතූ විදිහට හානි ඇති වෙන්න පුළුවන් හින්දා හරි ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කුජග්‍රහයා 22 දීර්ඝානාධිපති වෙච්ච ගොඩක් අය පවුලේ බාලයා වෙන්න පුළුවන්. මොකද තමුන්ට වැඩි බාල සහෝදරයන්ට ටිකක් අපලගෙන දෙනවා. ඒ හින්දා තමුන් පවුලේ බාලයා වෙන්න පුළුවන්. විශේෂයෙන් දැනගන්න ඕනේ කුජග්‍රහයා 22 දීර්ඝානාධිපති වුණොත් මේ අය දුරාචාරයට ගොඩක් ඇල්මක් දක්වනවා. ඒ කියන්නේ මත්පැන් පානියට, ඒ වගේම අනියම් සම්බන්ධතාවලට. ඒ හින්දා ඔගොල්ලෝ විශේෂයෙන් මේ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද ඒ වගේ දේවල් වලට පැටලෙන්න යන්න එපා. විදේශ රටකට ගියත් යම්කිසි අපලකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඉතින් මේ බාධක තත්ත්වයන් යටතේ තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. යම්කිසි වැදගත් කටයුත්තක් කරනකොට අඟහරුවාදාව අත්හැරලා, ඒ වගේම පුජ දසාව අත්හැරලා තමයි මේ දේවල් පටන් ගන්න ඕනේ. දැන් මම කියන්නේ යන්නේ බුධ ග්‍රහයා 22 දීර්ඝානාධිපති වුණොත් ඔයාලගේ ජීවිතේට බලපාන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් බුධ ග්‍රහයා මේ වගේ තත්ත්වයකට පත් වුණොත් ඔයාලගේ දිව සම්බන්ධ රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කතා කරනකොට ගොත බව, කතා කරනකොට වචන පැටලෙන බව, මේ වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. යම් කිසි දෙයක් ධාරණය කරගන්න මතක තියාගන්න මේගොල්ලන්ට ටිකක් අමාරු බව පෙන්නනවා. ඉතින් ඒ හින්දා සමහර ළමයට දෙමව්පියෝ බල කරනවා ඉගෙන ගන්න කියලා. මේ බුධ ග්‍රහයා 22 දීර්ඝානාධිපති වුණොත් ඒගොල්ලන්ගේ මතක ශක්තිය අඩුයි. ඒ වගේම තමයි දුරදිග බලන නැතුව මේගොල්ලෝ කටයුතු කරන එක. ඒකත් මේගොල්ලන්ගේ තියෙන විශේෂ ලක්ෂණයක්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් කවුරු මොනවා කිව්වත් පිළිගන්නේ නැති අය. දෙයක් වුණාට පස්සේ තමයි ඒගෙන පසුතැවිලි වෙන්නේ. සමහර අය අද කරන වැඩේ නෙමෙයි හෙට කරන්නේ. කිසිම පිළිවෙලක් නැතුව තමයි ජීවිතේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේ පුද්ගලයන්ගේ බලන්න ඕනේ 22 දීර්ඝානාධිපති කවුද කියලා. ඔයාලට පෙනේ බුධ ග්‍රහයා තමයි මේ වෙලාවේදී 22 දීර්ඝානාධිපති වෙලා ඉන්නේ. ඒ වගේම තමයි තමුන්ට ඉන්න මාමල නැන්දගෙන් විරුද්ධවාදීකම් ඇති වෙනවා. ගොඩක් වෙලාවට ප්‍රශ්න ගැටලු ඇති කරනවා. ඒ හින්දා මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම නැන්ද මාමලගෙන් දුරස් වෙන්න සිද්ධ වෙනවා. කල්පනාව මදිකම වගේම ඔළුව කැක්කම වගේ දේවල් මේ ඇයට ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට හඳහන බලවත් වුණාම මේ தත්ත්වය බලපාලික අඩු වෙනවා. ඒ කියන්නේ බුදුරහයගේ බලවත් වීම අනුව බද්ද රෝගී වගේ දෙයක් ඇදලා තිබුණොත් බුදුරහය උච්චස්ථේෂ්ඨ වුණොත්
එවගේම තමයි චන්ද්‍රාදියෝගයේ ලග්නාදියෝගයේ දෙයක් හැදලා බුදගයා බලවත් වුණාම. ඉතින් මේ ආකාරයෙන් හදාන බලවත් වෙලා තියෙනවා නම් මේකේ බලපෑම ගොඩාක් දුරට අඩු වෙන්න පුළුවන්. ඊළඟට මම කියන්නේ 22 වෙනි දීර්ඝානපති ගුරු ග්‍රහය වුණොත් මොකද්ද වෙන්නේ කියලා. මේගොල්ල තමුන්ගේ අභිමතයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ හැම වැඩක්ම කරන්නේ තමුන්ට ඕන විදිහට. නීතියටවත් ගරු කරන්නේ නැතුව නීතිය පිටින් යන්නේ මෙන්න මේ අය. ඒ වගේම තමයි අනුකම්පාව, කරුණාව වගේ දේවල් අඩු කරනවා. ගොඩාක් වෙලාවට මෙයාලා ඉපදෙන්නේ පවුලේ වැඩිමලා විදිහට. වැඩිමන් සහෝදරයෙ හිටියත් ඒගොල්ලන්ට ටිකක් පළ දෙන්නේ නැති ගතියක් පෙන්නුම් කරනවා. මේ වෙලාවෙදි තමුන්ගේ තාත්තට ඉන්නව නම් වැඩිමල් සහෝදර සහෝදරියන්. ඒගින් කිසි උදව්වක් ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ඔයාලට ඉන්න දරුවන්ට අධික වියදම් කරන්න සිද්ධ වෙනවා. හම්බ කරපු සියල්ලම දරුවන් වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. විවාහ දිවියේ යම්කිසි ගැටලුකාරී වාතාවරණයක් ඇති වෙනවා. බාහිරව හැමෝටම පෙන්වුවත් හොඳින් ඉන්නවා කියලා විවාහ දිවිය ඇතුලේ තමයි මේ වගේ ප්‍රශ්න ගැටලු තියෙන්නේ. හඳහනක් ගත්තට පස්සේ සාමාන්‍ය 22 වෙනි දීර්ඝානාධිපති 90 ගොඩාක් දේවල් ජීවිතේ කියන්න පුළුවන්. සුළුෙන් හරි මේ தත්ත්වයේ අඩු වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ හඳහනේ ගුරු ග්‍රහයගේ බලවත් වීමක් තියෙන්න ඕනේ. ඔයාලට පුළුවන් ඉතින් ගුරු දසාවක් ආවට පස්සේ ටිකක් නිහඬව ඉඳලා ඒ දසාව ඉවරුණාට පස්සේ යම්කිසි සුබ කටයුත්තක් තියෙනවා නම් පටන් ගන්න. ඊළඟට මම කියන්නේ යන්නේ සිකුරු ග්‍රහය ගැන. සිකුරු ග්‍රහයා 22 වෙනි දීර්ඝානාධිපති වුණු. ආදරයට, විනෝදයට, මේ හැම දෙයකටම තියෙන සිකුරු ග්‍රහයාගේ පිහිටීම. ඉතින් සිකුරු ග්‍රහයා 22 වෙනි දීර්ඝානාධිපති වුණාට පස්සේ ජීවිතේ ඒ දේවල් ටිකක් ඈත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමුන් කසාදයක් බැඳවත් විවාහ සතුට කියන එක නැති වෙන්න පුළුවන්. මොකද මේ සිකුරු ග්‍රහයාගේ බලපෑම මත තමයි විවාහ දිවිය සතුට තියෙන්නේ. මේ වගේ ග්‍රහයෙක් 22 වෙනි දීර්ඝානාධිපති වුණා කියලා කියන්නේ විවාහ සැප අඩු කරන එක. සමහර අයට විවාහයෙන් පස්සේ ගොඩාක් කරදර එනවා. ඔන්න 22 වෙනි දීර්ඝානාධිපතිලා හිටියොත් තමයි මෙන්න මේ தත්ත්වය උදා වෙන්නේ. ළමයි බිරිඳ එක්ක, ළමයි ස්වාමියා එක්ක ගොඩාක් අය අසරණ වෙන වෙලාවල් තියෙනවා. කරන කරන ව්‍යාපාර පාඩු වෙන්න පුළුවන්, කරන කරන රැකී රක්ෂා පාඩු වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඉතින් තිබුණ සල්ලි නැති වෙන්න පුළුවන්. සමහර අයට ගෙවල් දොරවල් පවා අහිමි වෙන්න පුළුවන්. විවාහය නිසා යම්කිසි කෙනෙක්ගේ දේවල් නැති වුණා නම් ඔන්න 22 වෙනි දීර්ඝානාධිපති වෙලා සිකුරු ග්‍රහය ඔයාලගේ හඳහණී ඇති. ඒක ගැන වරට හොඳ විග්‍රහයක් කරලා බලන්න ඕනේ. මොකද සමස්තයක් විදිහට බැලුවහම ගොඩාක් අයගේ සිකුරු ග්‍රහය තමයි 22 වෙනි දීර්ඝානාධිපති වෙලා ඉන්නේ. ජීවිතයේ ප්‍රශ්න ගැටලු ගොඩාක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. හඳහණී බලවත් ග්‍රහ පිහිටීම් තියෙනවා නම් මේ தත්ත්වය ටිකක් අඩු කරගන්න පුළුවන්. ඇත්තෙම මේ අය කොච්චර දේවල් කළත් අනිත් අයට තමුන්ගේ හොඳ පේන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රධානම දේ. තමුන් විහිළුවක් කළත් ඒක වරදවා තමයි වටහාගන්නේ. ඒ වගේම සිකුරු ග්‍රහයාගේ බලපෑම මත මේගොල්ලන්ගේ තියෙන ශරීර වර්ණය අඩු වෙන්න පුළුවන්. පිරිපුන් බව අඩු වෙන්න පුළුවන්. කොයිම වෙලාවකවත් වලගේ සුබ කටයුත්තක් සඳහා සිකුරාදා දවස වගේම සිකුරු දසාවල් යොදා ගන්න එපා. සිකුරු දසාවක්ගේ වෙමින් ඉන්නව නම් ඒව අත්තරලා වෙන දසාවක් තුළදී මේ දේවල් පටන් ගන්න පුළුවන්. මොකද ව්‍යාපාරය සාර්ථක කරගන්නව නම් මේ දසාව අතාරින්න ඕන. සෙනසුරු ග්‍රහයා 22 වෙනි දීර්ඝානාධිපතිරුන් මොකද වෙන්නේ කියලා තමයි ඊළඟට කියන්නේ. යන්නේ ජීවිතේ හැමදාම දුකින් ඉන්න අය ඔයාලා දැකලා ඇති. මොනතරම් සැප සම්පත් තිබුණත් මේගොල්ලෝ මනසින් ගොඩාක් දුකින් ඉඳිනවා. එහෙම තත්ත්වයකුත් තියෙනවා. සමහර අයට සැප තියෙනවා, ඒක විඳ ගන්න පින නැහැ. එහෙම කියන ගොඩක් අයගේ 22 වෙනි දීර්ඝානාධිපති වෙලා ඉන්නේ මේ සෙනසුරු ග්‍රහයා. හමේ රෝග, දද, කුෂ්ඨ, තුවාල වගේ දේවල් සුව වෙන්නේ නැහැ සමහර අයට. දිගින් දිගටම මේ තත්ත්වයන් තියෙනවා. දුකම විඳලා ජීවිතේ එපා වෙච්ච අය ඉන්නවා. මේ හැමෝටම හඳහන පරීක්ෂා කරලා බැලුවොත් 22 වෙනි දීර්ඝානාධිපති වෙලා ඉන්නේ සෙනසුරු ග්‍රහයා. ඉතින් මේ අපි කරපු කර්ම විපාක තමයි මේ ආත්මේ අපිට මේ හඳහන තුලින් පෙන්නුම් කරන්නේ. අපි කරපු කර්ම විපාකවල ප්‍රතිඵල තමයි අපි අපරහිල ගෙවන්නේ. සාමාන්‍යයෙන් තාත්තගේ බාල සහෝදර සහෝදරයන්ගේ වෙනස්කම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න නැත්තම් තමුන්ගේ ආශ්‍රයෙන් ඈත් වෙනවා. ඉතින් එහෙම වෙන්නේ මේ 22 වෙනි දීර්ඝානාධිපති සෙනසුරු ග්‍රහයා වුණොත්. ඕනම සුබ කටයුත්තක් කරනකොට සෙනසුරු දසාව මගේ හැරිලා කරන්න ඕනේ. ඕනම හඳහනක යම්කිසි ග්‍රහ බලයක් තියෙනවා තමුන්ගේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න. ඉතින් මේ ග්‍රහ බල தත්ත්වය අනුව තමයි මොන බාධකවත් ඒගොල්ලෝ ඉදිරියට යන්නේ.